안녕하세요. 고모도야한테 어디 있는 아니에요? 아다톤노 코리아에 골로겔로 아스마가라 레시피야 가라게 나와. 해장 국게 하단 나이안네. 와라 히트나베디 댕 해장 국게 키안네 모가드 히엘라. 코리아노 바샤빈 국게라 히안네 숙벌라다. 아피 사마닝 해장 국게라 히안네. ඌරගේ මස් කටු වලින් හදාගන්න සුප් එක මම හිතනවා මේ රෙසිපියට කොරියාවේ ඉන්න කොල්ලෝ කෙල්ල විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න ඔයාලත් මේ රෙසිපියට අනිවාර්යෙන් කැමති වෙනවා කියලා අපි කොරියාවට ආවට පස්සේ ලංකාවේ කෑම කටරහට කන්න ඉතින් එහෙම තමයි හොයන්නේ මේ හේජන් කුක් එක කොරියාවේ හැදුවත් ඒ කියන්නේ කොරියන් මිනිස්සු හැදුවත් මේ රෙසිපිය අපේ ලංකාවේ රසට පොඩ්ඩක් Same යනවා ඉතින් ඔන්න අද වෙනස් විදියට මම මේ හේජන් කුක් එක හදන හැටි ඔයාලට කියලා දෙනවා පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම මේක වෙනස් විදිය හේජන් කුක් එක පට්ට රසක් තියෙන්නේ මේකේ බලමු අපි හදලා ඉදිරියට කොහමද වෙන්නේ කියලා ඔන්න අපි එන හදන්න යන්නේ බලමු අපි අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා තව දෙයක් කියන්න තියෙනවා මෙන්න මේ හේජන් කුක් කටු ටික අපි සුපර් මාකට් එකකින් ඉල්ල ගන්න පුළුවන් ගිහිල්ලා මේක කොරියන් කොරියා භාෂාවෙන් කියන්නේ තම්පියොක් කියලා තම්පියොක් සුපර් මාකට් එකකින් ඉල්ල ගන්න පුළුවන් මෙන්න මේ හේජන් කුක් කටු ටික අවශ්‍ය කරන මූලිකම ද්‍රව්‍ය තමයි මෙන්න මේ ඌරගේ මස් කටු එක මේක නම් අපිට ගන්න පුළුවන් සුපර් මාකට් එකකට ගිහිල්ලා ඊළඟට තුන පහ මිරිස් ලුණු ගම්මිරිස් කහ කුඩු ස්වල්පයක් ඊළඟට අපිට අවශ්‍ය කරනවා අල ටිකක් ඊළඟට මේ වට්ටක්ක කෑල්ලා අපිට කැමති නම් ඉතින් ඒව දාගන්න පුළුවන් ලුණු ගෙඩියක් කැරට් කෑල්ලා හතු ටික ඉඟුරු කෑල්ලා මිරිස් ටික සුදු ලුණු ටික ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ මේ රසම රස හේජන් කුක් එක හදාගන්න බලමු අපි ඊළඟට මොකක්ද කරන්න කියලා අවශ්‍ය ද්‍රව්‍ය ටික දාගෙන අපි මේක හොඳට කලවම් කරගෙන මිනිත්තු 10ක් විතර තියෙන්න අරනවා මේ මිරිස් කම් මිරිස් ටික හොඳට මේකට වදිනකම් අපි ඊළඟට මේ මස් ටික වැහෙනකම් වතුර දානවා මේකට මස් ටික වැහෙන්න වතුර දා ගන්න ඕනේ හොඳට තැම්බෙන්න ඕන නිසා මේක අපි ඊළඟට මේකට දාලා හොඳට තැම්බෙන්න අරනවා මේක. මෙන්න මේ විදියට මේ හේජන් කුක් එක විනාඩි 30ක් විතර හොඳින් තම්බ ගන්න ඕනේ අපි. අපි මෙන්න මේ හතු ටිකයි මේ වට්ටක්ක ටිකයි මේකට දාන්නේ නැහැ දැම්මම මොකද මේක වැඩි තැම්බුනෝ තියෙන රස නැති වෙන නිසා අපි මේක හොඳට තැම්බුණාට පස්සේ තමයි දාන්නේ කැරට් ටිකයි අල ටිකයි අපි වේලසෙනින්ම දාගත්තා මොකද කැරටු යලයි තැම්බෙන්න ගොඩක් කියලා යන නිසා හොඳට පදම ඇවිල්ලා වගේ තියෙන්නේ
විනාඩි 30ක් විතර මෙන්න මේ ආකාරයට හොඳින් අපි මේක තඹ ගන්නවා. දැන් නම් හොඳ පතමට ඇවිල්ලා වගේ සුවඳ හොඳට මේනවා. දැන් නම් මම්මේ ඔයාලට පේන්නේ නැති නිසා මේ පොඩි වාජනයකට මම මාරු කරගත්තා, NMPA එකට මාරු කරගත්තා. දැන් නම් හොඳට තැම්බිලා තියෙනවා, අලත් හොඳට තැම්බිලා, සුවඳත් හොඳට මේනවා. බලමු අපි ඊළඟට මොකද්ද කරන්න යන්නේ කියලා. අපි ඊළඟට මෙන්න මේ හතු ටිකයි මේ වට්ටක්ක පෙති ටිකයි මේකට ඇඩ් කරගන්න ඕනේ. දැන් ඊළඟට අපි මෙන්න මේ ආකාරයට අපි මේ හතු ටික මේකට ඇඩ් කරගන්නවා. ඊළඟට මේ වට්ටක් පෙති ටික දාගන්නවා. වට්ටක් පෙති ටික මෙන්න මේ විදියට අපේ හේජන් කුක් එක ඇවිල්ලා තියෙන්නේ. මේකට මම ලූණු ටිකකුත් දාගන්නවා මේ විදියට. මට නම් සුපිරියනම තියේ රසත් ඉතින් ඒ වගේම තමයි. අපි පොඩ්ඩක් මේක වහලා තියමු. එකට මං ආසම කරන රාමියන් ටිකක් දාගන්නයි හදන්නේ. ගොඩක් දාන්න ඊට මදි, හට්කේ පිරලා තියෙන්නේ. තව දැම්මොත් උතුරලා යනවා. ඒක නිසා මම මේ පොඩි කෑල්ලක් දාගත්තා මේකට. ඔන්න අපේ හේජන් කුක් එක හදාගෙන අවසන්. මම පොඩ්ඩකුත් දාගෙන ආවා. තව යාළුවෝ දෙන්නෙකුත් ආවා. ඒ දෙන්නටත් දීලා අපි බලමු රස කොහොමද කියලා මං හදාපු හේජන් කුක් එකේ. යාළුවෝ දෙන්නත් ඇවිල්ලා, යාළුවෝ දෙන්නත් ඔන්න මගේ හේජන් කුක්කේ රස බලනවා. අපි බලමු රස කොහොමද කියලා. අපි අහලා බලමු අපේ මංජුල අයියාගෙන් රස කොහොමද කියලා. අපි අනිත් අයගෙන රස පොඩ්ඩක් ආලා බලමු කොහොමද කියලා. අයියා කොහොමද මගේ හේජන් කුක් එක රසද? අතන ගොඩාක් රසයි මල්ලි. මම මෙහෙන් ඇවිල්ලා සික්කමින් කෑවා. ඊට වඩා අතන ගොඩාක් රසයි. කාලා බලමු අපි එන රස කොහොමද කියලා. පට්ටම රසක් තියෙන ඇත්තරම සුපිරියට මැවිලා දෙන හේජන් කුක් එක. ඔයාලා ට්‍රයි කරලා බලන්න ගෙදරදී. දාගත්ත වට්ටක්ක හොඳට තැම්බිලා. අලුත් වීඩියෝ එක ආයෙ හම්බ වෙනකන් ගිහින් එන්නම්.
හැමෝටම බුදුසරණයි.